ඕගොල්ලෝ බිහි වුණේ අම්මා කෙනෙක්ගේ මව් කුසේ දස මාසක් ජීවත් වෙලා මාස 10ක් අම්මේ මව් කුසේ ජීවත් වුණා ඒ ජීවත් වෙලා තමයි පුතේ ඕගොල්ලෝ මේ ලෝකෙට එළිය දැක්කේ මේ ලෝකෙ එළිය දැක්කේම ජීවත් වෙලා ඉඳලා එතකොට මෙන්න මෙතන තමයි පුතේ ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී කියන්නේ එතකොට පියෙකු හා මවක එකතු වීම තුලින් මවගේ මව් කුස තුල කලලයක් හට ගන්නවා හැමෝම දන්නවා විද්‍යා පාඩමේදී 11 වසර වෙනකම් විද්‍යාව ඉගෙන ගත්ත කලල රූපයක් හට ගන්නවා ඊළඟ මේ කලලයේ වර්ධනය වෙලා පුතේ මේ කලලයේ මොකද වෙන්නේ භ්‍රූණයක් බවට පත් වෙනවා අපි ඒ කලලයට ඊට පස්සේ කියනවා පුතේ භ්‍රූණයා කියලා දැන් මේ භ්‍රූණය කියන්නේ පුතේ තනි ක්‍රම මස් වැදල්ලක් මාංශ පේශි විතරයි තියෙන්නේ තනි ක්‍රම මස් වැදල්ලක් දැන් මේ ජීවයක් බවට පත් වෙන්න නම් මේ භ්‍රූණයට ඕනේ පුතේ ඇට සැකිල්ලක් අපි කියන්නේ අස්ති පංජරයක් කියලා අපිට අස්ති පංජරයක් ඕනේ ඇට සැකිල්ලක් ඕනේ දැන් අපේ මේ ශරීරයේ මේ මාංශ පේශි ටික අපි මේ කෙලින් තියාගෙන ඉන්නේ මේ අස්ති පංජරය වටා මාංශ පේශි ඔක්කොම් පුතේ බැඳිලා තිනවා එහෙනම් අපිට අස්ති පංජරයක් නැත්නම් අපිට ඇවිදින්න බෑ අපිට කෙලින් ඉන්න බෑ අපිට වැඩ කරන්න බෑ අපිට මුකුත් කරන්න බෑ අපි නිකම්ම මස් වැදල්ලක් නේද හෙට මෙහෙට නැමෙන රබර් ටියුබ් එකක් වගේ මස් වැදල්ලක් එහෙනම් එහෙම නොවි අපි කෙලින් ඉන්නේ ඇවිදින්නේ වැඩ කරන්නේ අපිට ශක්තියක් තියෙන්නේ ගායක් තියෙන්නේ හයියක් තියෙන්නේ අපේ මේ මස් වැදල්ල බැඳිලා තින්නේ පුතේ අස්ති පංජරයක් වටා එහෙනම් අපි බලනවා කොහොමද අපිට අස්ති පංජරයක් ලැබුණේ කියලා කොහොමද පුතේ අපිට අස්ති පංජරයක් ලැබුණේ දන්න කෙනා තුස්සන්න බලන්න අපිට අස්ති පංජරයක් ලැබිච්ච හැටි දන්නවද කියලා අතොස්සන්න බයයි සමහරලාට දන්නව ඇති අපිට මේ අස්ති පංජරය දුන්නේ කවුරුවත් නෙමේ පුතේ අපේ අම්මා අම්මා තමයි අස්ති පංජරය දුන්නේ ඒ කොහොමද දුන්නේ අම්මගේ අස්ති පංජරය අම්මගේ ඇට සැකිල්ල දිය කරනවා අපි කුසේ ඉන්නකොට අපි භ්‍රූණයක් වල ඉන්නකොට අම්මගේ අස්ති පංජරය පුතේ දිය කරනවා ඒ අස්ති පංජරය දිය කරලා ඒ අස්ති පංජරය දිය කිරීමෙන් තමයි අපිට අස්ති පංජරයක් දෙන්නේ එතකොට පෙකිනි වලින් අපිව සම්බන්ධ වෙලා තිනවා අම්මගේ අස්ති පංජරය දිය කර කර අර පෙකිනි වල හරහා මේ භ්‍රූණයට මේ මස් වැදල්ලට අස්ති පංජරයක් දෙනවා පුතේ එහෙනම් මේ ඇට සැකිල්ල අපිට දුන්නේ කවුද අපේ අම්මා ඊට පස්සේ අම්මගේ අස්ති පංජරය දිය කළාම ඒ දිය කරපු තැන සිදුරක් ඇති වෙනවා පුතේ ඒකට කියනවා ඔස්ටියෝපොරොසිස් කියලා ඒක අහලා තියෙන යතුස්සන්න පුතේ රෝගයක් බොහොම දෙයි පුතේ ඔස්ටියෝ කියන්නේ අස්ති පොරොසිස් කියන්නේ අර අස්තිය ඇතුලේ ඇති කරන සිදුර එතකොට අම්මගේ අස්තිය ඇතුලේ සිදුරක් ඇති උනේ කොහොමද අම්මගේ අස්ති දිය කර කර අම්මගේ අස්ති දිය කර කර ඒ දිය කරන අස්ති වල කැල්සියම් ටික අපේ මේ භ්‍රූණයගේ අපි නැමැති භ්‍රූණයගේ මම නැමැති භ්‍රූණයගේ මස් වැදල්ලට දුන්නා ඇට සැකිල්ලක් හදන්න අස්ති පංජරයක් හදන්න එතකොට අම්මගේ අස්ති පංජරයේ ඇති වුණා සිදුරු ඒවට කියන ඔස්ටියෝපොරොසිස් ඊළඟට අම්මා පුතේ මේ සිදුරු වහගන්න නම් අම්මා කැල්සියම් අනුභව කරන්න ඕනේ එතකොට අම්මා හාල් මැස්ස අනුභව කරන්න ඕනේ අම්මා මාළු අනුභව කරන්න ඕනේ ඉතින් අම්මා අපිව ලැබුණට පස්සේ පුතේ හාල් මැස්සන් අනුභව කරනවා මාළු අනුභව කරනවා අනුභව කළාට වැඩක් නැහැ ඒ ගන්න කැල්සියම් ටික අම්මගේ රුධිරය හරහා සුදු පාට කිරි බවට පරිවර්තනය වුණාම ඒ කැල්සියම් ටිකත් අපි නැවත රුධිරය හරහා මොකද කළේ කිරි කළා අපි බිව්වා එහෙනම් අම්මෙන් කිරි බොන්න බොන්න මොකද වෙන්නේ අම්මගේ අස්ති පංජරය හැදුණු අර කියන සිදුරු එකක්වත් වැහෙන්නේ නැහැ පුතේ මොකද ඒ කියන ටික අපි නැවත මොකද කළේ අම්මේ රුධිරය අපි කිරි කළා බිව්වා ඊට පස්සේ අම්මේ සිදුරු වැහෙන්නේ නැහැ එතන අම්ම වයසට යනවා පුතේ අම්ම වයසට ගියාම ඕගොල්ලෝ දැකලා ඇති අම්මේ තුනටිය කුඩු වෙනවා අම්මේ කකුල් පළල් වෙනවා දනිස් දෙග්ගාවින් තුනටිය කුඩු වෙනවා එතකොට තුනටිය කුඩු වුණාම හැරමිට්ටක් අරගෙන අම්මා යනවා ඔගොල්ලෝ දැකලා ඇතිනි ආච්චිලා තුනටිය කුඩු වෙච්ච ආච්චිලා හැරමිට්ටි දෙකෙන් යනවා ඒ මොකද ළමයි හදන්න ගිහින් ළමයි නිර්මාණය කරන්න ගිහින් තමන්ගේ අස්ති පංජරය දිය කර කර ඒ ළමයින්ගේ අස්ති පංජරයට දීලා අන්තිමට මොකද කළේ බාහිරින් ගන්න කැල්සියම් ටිකත් නැවත කිරි බවට පරිවර්තනය කළා ළමයින්ට දීලා තමයි අම්මා කුදුනේ
එහෙනම් මේ ඔස්ටියෝපොරොසිස් කියන රෝගය හැදෙන්නේ පිරිමින්ට නෙමේ කාටද? තාත්තලාට නෙමේ හැදෙන්නේ කාටද? අම්මලාට. එහෙනම් මේ ඇටසකිල්ල ඕගොල්ලෝගාව තියෙන අස්තිපංජරය කාටද පුතේ අයිති? කාගෙන්ද ඔක ලැබුණේ ඔයගලන්ට? ඔය දැන් කියන්නේ කාගෙන්ද ලැබුණේ? අම්මගෙන් ලැබුණේ අම්මගෙන්. මෙතුවක්කල් ඔයගොල්ලෝ දැනගෙන හිටියේ නැහැ. අද ගෙදර ගිහිල්ලා අම්මේ මූණ ඉඹලා අම්මේ මූණ ඉඹලහනවා. අම්මා දන්නවද මට අස්තිපංජරයක්? නැන්නම් මට මේ ඇටසකිල්ල දුන්නේ කවුද කියලා? අම්මගේ මල විකාර කියලා. නෑ එහෙම කියන්න එපා අම්මේ. මං අම්මට කියලා දෙන්නම් මට මේ ඇටසකිල්ල මට මේ අස්තිපංජරය ලැබුණේ කොහමද? ඒක ලැබුණේ අම්මගෙන් කියලා. එහෙනම් අම්මගේ ඇටසකිල්ල තමයි ඕගොල්ලෝ ගාව තින්නේ. ඊළඟ මේ දූලා ගාව තින මේ ඇටසකිල්ල මේ අස්තිපංජරය ආයිත් දෙනව කාටද? තවත් පුතෙකුට හරි තවත් දුවෙකුට හරි. ඊට පස්සේ මේගොල්ලොත් මොකද කරන්නේ? ජීවිතෙන් ජීවිතයක් ගෙනදී බලන්න. එහෙනම් ප්‍රේම කීර්ති දල්ලිස් මේ ගීතේ ලිව්වා ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී කියලා. එහෙනම් මොකද්ද ජීවිතෙන් ජීවිතයක් ගෙන දුන්නේ කියන්නේ? අම්මගේ අස්ථිපංජරෙන් තව අස්ථිපංජරයක් මෙව්වා, තව අස්ථිපංජරයක් නිර්මාණය කළා. අම්මා නිර්මාණය කළේ අම්මගේ ඇටසැකිල්ලෙන් එකක්ද? නෑ, අපේ අම්මා තව ඇටසැකිලි හතක් නිර්මාණය කළා තිනවා. මොකද මයි ගෙදර අපි හත් දෙනෙක්. එහෙනම් අම්මා ජීවිතෙන් ජීවිතයක් නෙමේ පුතේ, ජීවිතෙන් ජීවිත හත අටක් නිර්මාණය කළා තිනවා. ඒකයි ප්‍රේම කීර්ති කිව්වේ පුතේ, ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී දිරිදි පනදි. ඔන්න දැන් ජීවිතයෙන් දුන්න ජීවිතයක්. එහෙනම් අපි මෞකුසේදී මස් වැදල්ලක් විතරයි. මේ මස් වැදල්ල ටියුබ් එකක් වගේ පුතේ, රබර් එකක් වගේ. එහෙට නමන්න පුළුවන්, මෙහෙට නමන්න පුළුවන්. ඒ ටියුබ් එක ඉපැද්දුවනම් මොකද වෙන්නේ? නිකම්ම මස් කෑල්ලක්. ඒ මස් කෑල්ල නැමෙනවා, කෙලින් හිටියම මෙහෙම නැමෙනවා. ඒ නැමෙන්නේ නැත්තේ ඇයි? ඇටසැකිල්ලක් තියෙනවා. එහෙනම් අම්මා තමන්ගේ ඇටසැකිල්ල දිය කළා, අපිට ඇටසැකිල්ල දුන්නා. දැන් අපේ මස් වැදල්ල මොකද වෙන්නේ? නැමෙන්නේ නැහැ, කෙලින් තිනවා ශක්තිමත්. අන්න ජීවිතයෙන් ජීවිතයක් ගෙන දුන්නා. ඊළඟට දිරිදි නේද? ඊට පස්සේ ඒකට ශක්තිය දුන්නා. ඒ කොහොමද? අම්මා හාල්මැස්සු කෑව, අම්මා මාළු කෑව, ඒවෙන් අම්මට කැල්සියම් ලැබුණා. ඒ කැල්සියම් ටිකයි දිය කළා මොකද කරන්නේ? රුධිරය හරහා ආපහු කිරි වලින් අපිට දුන්නා. අන්න දිරිදි. ඊළඟට පනදි. ඊට පස්සේ මොකද කරන්නේ? ආයිත් අපිට ප්‍රාණය දෙනවා, ශක්තිය දෙනවා. දිරිදි පනදි මා දැඩි කළා අම්මා. එහෙනම් අපිව මොනවද කළා? තින් දැඩි කළා, ශක්තිමත් කළා. එහෙනම් අපි අද ශක්තිමත් වෙලා ඉන්නේ. අපිට අද හයිය තියෙන්නේ, ගස් ගල් පෙරලන්න පුළුවන්. අර අම්මා තමන්ගේ අස්ථිපංජරය දිය කරලා අපිට අස්ථිපංජරයක් දීලා, අම්මා ආහාර වලට ගත්ත කැල්සියම් ටික දිය කළා, ලේ කිරි බවට පරිවර්තනය කළා. පෙව්ව නිසා තමයි අපි අද මෙහෙම ඉන්නේ. එහෙනම් බලන්න මේ ගීතයේ පුංචි වචනයක් ගත්තම ඒක කොයිතරම් විග්‍රහ කරගන්න පුළුවන්ද නේද? ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී දිරිදි පනදි මා දැඩි කළ අම්මා. එහෙනම් මම මෙන්න මේ නිසා තමයි පුතේ මම අහලා තින මෞගුණ ගී අතර මගේ හදවතට වැදුණුම, මගේ හිතට දැනුණුම විශිෂ්ටතම මෞගුණ ගීතේ බවට මේ ගීතේ පත්තුනේ. බලන්න ආදරයේ උල්පතු අම්මා නේද? ආදරයට අම්මා උල්පතක්. උල්පත හිඳෙන්නේ නැණි පුතේ. උල්පතේ වතුර ගන්න උල්පත ගලාගෙන එනවා. එහෙනම් අම්මගේ ආදරේ කවදක්වත් අඩු වෙන්නේ නැහැ. දැන් බලන්න පිරිමි ළමෙක් ගෑල් ළමෙක් එක්ක යාළු වෙනවා. ටික දවසක් යනකොට ආදරේ අඩු වෙනවා. එක්කෝ ඒ ගෑල් ළමයා කසාද බඳිනවා. ටික දවසක් මොකද වෙන්නේ? එහෙන් මෙහෙන් නොරක් වීම වෙනකොට මොකද වෙන්නේ? ආදරේ පොඩ පොඩ අඩු වෙනවා. හැබැයි අම්මගේ හැම වෙනවද? වෙන්නේ නැහැ. ආදරේ උල්පතු අම්මා. එහෙනම් ආදරේ උල්පත අම්මා නේද? පෙම්මතියත් ආදරේ උල්පත නෙමෙයි, බිරිඳත් ආදරේ උල්පත නෙමෙයි, පෙම්මතත් ආදරේ උල්පත නෙමෙයි නේද? ඊළඟට සාම්පෘෂ්‍යත් ආදරේ උල්පත නෙමෙයි නේද? කොයිලේ හරි අඩු වෙනවා, වෙනස් වෙනවා. හැබැයි ආදරයේ උල්පතු අම්මා කොතනවත් අඩු වෙන්නේ නැහැ. කොච්චර ආදරේ දුන්නත් ඉවරයක් වෙන්නේ නැහැ. ඒක උල්පතක් වගේ ආදරේ එන්න වැඩි වෙනවා. ඒ නිසා තමයි ආදරේ උල්පතු අම්මා කිව්වේ, මා ඔබගේ පුතු, ඔබ මතු බුදු වෙන දවසේ මා රාහුල කුමරුන්සේ සරණ පත අද මෙන් පැමිණෙන්නෙමි සුලඟිල්ලේ එල්ලි. මේ ගීතය විත්‍රත්නායකට ලියලා දෙන්නේ ප්‍රේම කීර්ති දල්විස් පුතේ. මේ හරිම දුෂ්කර මොහොතක ලියන්නේ විත්‍රත්නායක කියලා තිනවා. ප්‍රේම් මට මෞගුණ ගීතයක් ලියලා දෙන්න මට සරල ගී වැඩසටහනක් තියෙනවා කියලා.
ඊට පස්සේ කියනවලු වික්ට මේ ලියන්න බෑ මගේ ඔළුවත් හොඳ නෑ අම්මා ඉස්පිරිතාලේ ඉන්නේ අම්මා දැඩි සත්‍යාරේ මට මේක ලියන්න වෙලා නෑ කියලා ආයිත් වද කරනවලු මේ එහෙම නෙමේ අද හවස මේ ගීතේ කියන්න තියෙනවා කොහොම හරි ලියන්න කියලා හැබැයි අම්මව බලලා දැඩි සත්‍යාරේ ඉන්න අම්මව බලලා අර වගේ ගල්බෙම්ම තියනවා ගල්බෙම්ම උඩ වාඩි වෙලා ඉන්න ගමන් සාක්කුවේ තියෙන බස් ටිකට් එකක් අරගෙන කලින්ම ලියනවා නේද ආදරයේ උල්පතු අම්මා තව බස් ටිකට් එකක් අරගෙන ලියනවා ඊට පස්සේ දිව මතුරක් වන් නැලවිලි ගීයෙන් මතකයි මා නැලව්වා මේ කොටසින් කොටස ලියලා ওই බස් ටිකට් තුන තමයි විත්‍රත්නායකට දීලා තියෙන්නේ විත්‍රත්නායකට මේක අහුන ගමන් මුලින්ම එකල තියෙන්නේ කොහමද දිව මතුරක් වන් නැලවිලි ගීයෙන් මතකයි මා නැලව්වා කියලා බලන්න දිව මතුරක් වන් නැලවිලි ගීයෙන් මතකයි මා නැලව්වා මේක දකින්නකොටම ඔහුට මතක් වුණේ නේ දොයි 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 දොයිය බබා මේකළු මතක් වුණේ කියන්නේ මට ගායනා කරන්න බෑ මේ දූල ගායනා කරලා වෙන්නයි නේද මේකළු මතක් වුණේ බලන්න ඉතින් දිව මතුරක් වන් නැලවිලි ගීයෙන් ඒක දැක්ක ගමන් ඒක මතක් වුණාලු මතක් කළ මොකද කරන්නේ මෙලඩිය දානකොට මේ දරු නැලවිලි ගීතයකම තනුව මේ ගීතයට දාලා තිනවා එමුනාම මේ නිර්මාණය වුණේ මේක මේක අපූර්ව නිර්මාණයක් වුණේ නැලවිලි ගීතයක තනුවත් මේ ගීතේ පුරා මේ රිද්මේ විදිහට තෝරගෙන තිනවා ඉතින් මේ ගීතය ගැන තව ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් මේක තියෙන්නේ බලන්න උකුල්ලට ගෙන අත්පා හැඩ ගස්වා නිදි ගන්වා යහන් ගැබේ දැන් ඔයගොල්ලන් ඉපදුණු ගමන් ඔය අතේරල් දැම්ම නම් මොකද වෙන්නේ අම්මල මොකද දැකලා ඇති නේද නහය අත ගන්නවා කම්පෙත්ත අත ගන්නවා අත ගන්නවා ඇඟිලි අත ගන්නවා කකුල් අත ගන්නවා ඒව දිගාරිනවා නැත්නම් අපි මව් කුස ඇතුලේ වකුටු වෙලා උන්ඩි වෙලා රවුම් වෙලා හිටියේ එහෙනම් අම්මා මේ අර උකුලට අර මොකද කරන්නේ නහය අත ගන්නවා කන අත ගන්නවා කම්පෙත්ත හදනවා නහය අත ගාලා හදනවා ඇඟිලි ඇදලා හදනවා අතපය අත ගාලා නේද කකුල් වල තියෙන බකල් අත ගාලා හදනවා ඒ හැදලා අපි දැම්මේ නැත්නම් අපි මොකද වෙන්නේ අංගවිකලෙක් විදියට තමයි ඉන්නේ දැන් බලන්න මේ දූල පුතාලා හැමෝම ලස්සන්ට ඉන්නේ අය අංගවිකල නැතුව ඉන්නේ අය උකුලට ගෙන අත්පා හැඩ ගස්වා නිබියන් ගන්වා යහන් ගැබි අම්මා උකුලට අරගෙන අර අත්පා හැඩ ගැස්සුවා ඊළඟට ඒව අතපත ගෑවා එහෙම අතපත ගන්න නැතුව ඕගොල්ලන් නිකම්ම අතෑරියා නම් එහෙම ඕගොල්ලෝ පුතේ අද එක්ක බකල් කකුල් නේද ඇද නහය නේද මෙහෙම සුරුප් වෙච්ච උන්දි වෙච්ච කම්පෙති නේද ඇද වෙච්ච නහයවල් ඊළඟට වකුටු වෙච්ච ඇඟිලි නේද වකුටු වෙච්ච අතපය තිනවා මේ එකක්වත් නැතුව අද ලස්සන්ට ඉන්නේයි උකුලටගෙන අත්පා හැඩ ගස්වා නිදි ගන්වා යහන් ගැබි නේද එහෙනම් දිව මතුරක් වන් නැලවිලි ගීයෙන් මතකයි මා නැලවුවා එහෙනම් බලන්න අම්මා කියන්නේ කවුද අපේ ජීවිතය එහෙනම් අම්මා නොහිටියනම් අපිට ජීවිතයක් නැහැ අම්මා නොහිටියනම් අපිට ඇටසකිල්ලක් නැහැ අපිට අස්තිමංජරයක් නැහැ අපේ රබර් ටියුබ් එකක් වගේ මස් වැදල්ලක් ඔහේ පැත්තකට වැහලා තිනවා අපිට පණ තියෙයි නැගිටින්න බෑ ඇවිදින්න බෑ පෙරලෙන්න බෑ මොකුත් නැහැ නිකම්ම නිකං මස් වැදල්ලක් විතරයි අන්න ජීවිතෙන් ජීවිතයක් ගෙන දුන්නු අම්මලේ කතාව එහෙනම් ඒ අම්මලේ කතාව අපි වාසනා සුභසිංහ දුව ගායනා කරලා ඔගලන් කුල්මච්චරයි එතකොට මයි කතාව වගේ නෙමේ ගීතය ඇහුවම ඔගලන්ට පුතේ අම්මගෙන තව තව සෙනෙහස ආදරය දැනෙන්න පටන් ගන්නවා